hari pondam bonde ke balu mempunyai kanat dahat ini bonde ke bodi nilai atur nanti hati gaya angke ke kanat dah kau kalah kau bayan hodre angke ke ma ona kami tora kat megana sangkir na di gaya cerai de gana ini kan liar tina permane di gaya di gana tina muka de kotita rina kosek tita dana eka bedima kotita dana kosek tita rina eka rina sain tira bedi meka dana kos tita samana eka pena gana tina kos tita atona bale rina sain tita atona bale bedim mehema ekerina dekai sain warga ai warhana kature ekerina dekai sain warga tita dana dekai sain hatara bale tita ai dana sain gane tita dana kos gane tita bedim mehema sain dana kos warhana kature ai erieng sain tita kos tita rina ai sek tita kos sek tita kira tira pedri tika dikai angke ke bayan nipa ogolan ta dila tini ogolan ta dana pulang gana saha ogolan dana suhut toli icerai itrim pete kakne පැහැදිලි? එතන මම පොඩ්ඩක් මේක මේ ලියන දිග අඩු කරගන්න දිග කළමනා කරගන්න බෝඩ් එක මට ප්‍රමාණවත් හරිද? එතකොට මේ ගානේ මට බෝඩ් එක ලියන්න ගියාම දිග පොඩ්ඩක් මදි වෙනවා සයින් කොස් වලින් ලියන්න ගියොත් මයිකේස පොඩි කෙටි සංකේතයක් පාවිච්චි කරනවා මේ ගාන පුරාට ඉස්සරහට මම සයින් තීරණ වලට S අකුරත් කොස් තීරණ වලට C අකුරත් පාවිච්චි කරනවා ප්‍රශ්නයක් නැහැ දැන් එතකොට මේකේ මේ පැත්ත මෙහෙම තියෙනවා මේ පැත්ත ටිකක් ලොකුවට මෙහෙම තියෙනවා හරිද? තොර ළමයා හිතුවොත් මේ පැත්තෙන් සුළු කරලා එක්ක හරියට යන්න ඕනේ කියලා හිතුවයි කියමු. මොකක් හරි එක්ක අර පැත්ත සුළු කරලා මෙහෙට එන්න ඕනේ කියමු. එක්ක දෙපැත්ත සුළු කරන මොකක් හරි පොදු තැනකට ගහලා මේක සමානයි කියලා පෙන්න ගන්න ඕනේ කියමු. හරි මොකද හිතුවත් ඊළඟට එයාගේ තියෙන අත්දැකීම් එක්ක එයාට ස්වභාවයෙන් හිතෙන්න ඕනේ එහෙම හිතෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. නමුත් වැරදි ගිහිල්ලා බොහෝ විට එන්න ඕනේ මේ වගේ තැනකට. මොකද්ද තැන? මේ පැත්ත තියෙන මේ කොට් කෝස් එක සියල්ල සයින් කොස් වලට පෙරලා ගන්න ඕනේ මේ පැත්තෙන් සුළු කරලා අර පැත්ත හදන්න උත්සාහ කරනවා නම් හෝ මේ පැත්ත සුළු කරලා කිසියම් තැනකට ඇවිල්ලා අර පැත්ත සුළු කරලා කිසියම් තැනකට එන්න ඕන නම් එන්න හදනවා නම් මේ පැත්තේ කොට් කෝස් එක තියන් හරියන්නේ නැහැ සයින් කොස් වලට පෙරලා ගන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ ඒකට එහෙම තේරෙන තවත් හේතුවක් තියෙනවා එහා පැත්ත බලුවොත් මොනවද තියෙන වැඩිපුර සයින් කොස් විතරයි ඒකයි අපි ගාන දිහා බලලා පීවසියෙන් පොඩි ඉඟියක් ගන්න ඕනේ මේක මොන වගේ මං කරොත්ද හොඳක් වෙන්නේ. ඔයගොල්ලෝ ඕන දෙයක් කරන්න පුළුවන්. වැරදි නැති ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ මොකද්ද? වැරදි නැති ඕන දෙයක් කරයි කියලා අපිට අවශ්‍ය ප්‍රතිඵලයට ළඟා වෙන්න පාරට නොවැටෙන පාර නෙවෙයි පාරව ගොඩක් තියෙන පුළුවන්. මොකද ඒක ගානකට ක්‍රම නෙවෙයි. මොකක් හරි අපි යන ගානේ හරි දිශාවට යොමු වීම නොවන වෙන්න පුළුවන් අපි ඕන දේවල් කරොත්. එහෙම ඕන දේවල් නෙවෙයි පොඩ්ඩක් බලලා ගැළපෙන දෙයක් කරන්න ඕනේ. තේරුණාද? ඉතින් සයින් කොස් කියලා හිතුවොත් හොඳයි. මොකක් අතන තියෙන සෙක් කෝස් එක කියන්නේ අවුලක් නැහැ. සෙක් කියන්නේ කැර කොස්. කෝස් එක කියන්නේ කැර සයිස්. ඒක ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි? දැන් මේ පැත්තෙන් ළමයා ප්‍රවේශ ගන්නවා. මම හිතනවා මම මෙහෙම සුළු කරලා අර පැත්තට එන්න ඕනේ. මොකක් හරි වෙනයක් වෙයි. කරලා තියෙන කතා වෙනම එකක්. බලමු මොකෝ වෙන්නේ කියලා. හරි? මේ කොට්ට දාන කෝද? කෝස් සයිඩ් සයින්. එතකොට කෝස් සයිඩ් සයින් කියන්නේ කවුද? මෙලිය තියෙන C යට S. අර කෝස් එකට දානවා 1 යට S. දාන එක පැහැදිලිද? ඊට පස්සේ මේ කොට්ට දානවා C යට S මේ සෙක්ට කෝස් එකට දාන 1 යට S දැන් අතන මේ වෙනකොට ඔන්න මුල් අවස්ථාවේ සයින් කොස් දාලා ඉවරයි හරි දැන් ඊළඟට මේ උඩ කොටසේ පොදු හරය ගන්නවා සයින් සයින් කියන්නේ S මං S කියලා කියන හරි ඒ කොටසේ පොදු හරය S ගත්තොත් C ඍණ 1 ධන S වෙනවා මෙතන මේ තියෙන එක C ඍණ 1 ධන S වෙනවා යට S එකක් ඉන්නවා පැහැදිලිද ඊට පස්සේ ඒ වගේ මේ කොටසෙත් පොදු හරය S ගත්තොත් ලැබෙන අපිට මොකද්ද C ධන S ඍණ S sorry C ධන 1 ඍණ S ඒ තියෙන එක C මේ තියෙන එක C C ධන 1 ඍණ S හරිනේ මං කිව්වා හරි මම ඉස්සර පටලවා හරිනේ හරි දැන් හැම ලියාගත්තෙන් පස්සේ ඔයගොල්ලෝ තේරෙනවා මේ කොටස් දෙක බලුවෙන් පස්සේ මේ මේ යටින් S එක සහ මේ යටින් S එක අහොසෙලා මෙන්න මෙහෙම එකක් සහ මෙහෙම එකක් ලැබෙනවා පැහැදිලි අතන ඉන්න සයින්ටිස් දැම්ම කොස්ට සි දැම්මතර එක දන සි එස් යට මෙම රින එස් යට එක දන සි එස් යට එක දන සි මෙතන ටයම් පස ළමයට හිතෙන්න ඕනේ හිතුනොත් හොඳයි නොයිස නම් කරොත් හොඳයි මෙන්න මෙහෙම මොකද කරලා තියෙන්නේ මේ කොටසේ පොදු හරය අරන් මේ කොටස් දෙක සුළු කරමු මහ දෙයක් නෙවෙයි තර පොදු හරය කවුද මේ කොටස ආවහම යටට එතකොට මෙන්න මෙතන ගාවට එනවා කවුද 1000 මේ තින්නේ එක මේස් ගාවට එනවා මේ කුට්ටියම මේ තින්නේ එක හරි දැන් මේ වරහන් දෙකත්
Esa kure mevara ha sulu galu mamme liya gana thiyena. Liwoth mokoda wenney? Mamme eken ana me C gen me eka saha me C guna kara. Onna. C warak eka C, C warak C, C warge. Rina eken eka saha C guna kara. Etara rina eka rina C yana. Harane? Me danes gen eka saha C guna kara. S danes C yana. Eki wara. Tase me rina S gen me S ta thunu guna karu. Rina S C, rina S, danes S warge. Pahadilada? Teruna, dan mau kembali mau tahu sulu karena pulang. Metana tina, mana me C warga, saha me S warga, alu korot kau dini, ekai. Eten ingen ekai, me rin ekai, awasi. Ratu baring, me mau kerap dike, ibar aja. Ewa kem mana me rinas C ya kat, me dana C ya kat, kapan? Ira pasi tahu balu ot kalpana aming. Mena me dana S ekata me rina S ekak kapena. E wage ma me dana S C ekata me rina S C ekak kapela uttara binduwak kiyana dakka. Bindu bedin prakashana binduwak kiyala labena. Man kiyuwe baya wenna epa kiyala gana loku naha kiyala. Eka meka thoragatte kiyala. Nikan sulu karan giyama apada wam patta awe naha. Dakunu patta wam patten padan gata dakunu patta awe naha. Nawath binduwak kiyala. Wade naha othuma. Etherin ihata din yanna onna naha kiyala hitala. Hitala mokadda karanne? Ani petat ya sulu kan usaha karo. Ada pertanyaan tiga. Betul ini cos atak sin atak. Cos atak mana lihat nih bayar? Mau dia itu. Cos hatere var cos kian sih ini. Cos hatere varge kira lihat pulang nih. Sin atak lihat pulang. Sin hatere varge. Ayliuwe? Ayliyan lah film ini namanya apa? Mau kate balik apa produk nih? Ika adu kerjaan nol. Lesim bayar betul antara kini salah. Mereka terin nol nih. Otan lihat pulang honda makrame hatere hatere warga rina hatere warga kia teo nan woga deke warga rina hatere warga kia liana pulang lame kuda metan ta deka atan hatere dana pulang namun teka tia dura wedi warat dak ne yana pulang short ma kate ngwad hatere warga rina kia liana padli liwa e kata lia la me tora metan ino rina e karina deka es warga e karina deka es warga dana deka es hatere liwa harini atana es gana dana si gani මෙන්න මේ S ගණනේ දාලා C ගණනේ දැක්ක ගාම ළමයි මතක් වෙන්න ඕනේ මේ කොටසට පමණ ගණනේක අන්තරේ ගණනේක අයික් කළිවුවොත් මේ දාලා තියෙන්නේ A ගණනේ දාන B ගණනේ කියන්නේ කවුද මතක් වෙන්න ඕනේ A දාන B A වර්ග ඍණ AB දාන B වර්ග ටක් ගල් වලට ඇවිල්ලා මතක් වුණොත් ඒක ආද ඒක යදුවොත් ඔතනට S දාන C S වර්ග ඍණ SC දාන C වර්ග කියනවා ඇයි ළමයි එහෙම ලියන්නේ මෙන්න මේ යට කොටසට මේ කොටස කැපෙනවා කියලා ඉස්සරහට ස්ටෙප් එකක් මනෝමය දැකලා තමයි කියන්නේ අපිට Gana khadana kota sara sama yak ni wone ka isra istep dakin na pulang haki au hadagi na tino warde ni kara gano e kata mi wadan herde dekam ito reka ekre da es gana dan si gana da mukun nolien na timuna lian na pelamen ni hadua ya te es dan si te uding ene es dan si kapan na kina dakala ta dakin na pulang e male buka mitana mea mea sekte leka khadana pahelde pahelde e dan tapo da isra di jot mea re mea kapan wa ඔන්න කැපුණා මේ ඇම ඇසෙට් වල එක වුණා ඔන්න එක රින එස් සී නැවතුණා යට එන එස් සී විතරයි හරිද එහෙම දකින්න පුළුවන් වෙන්න ඕනේ ඉස්සරහට මනෝමේ හරි ආ මෙතනට ආපෝ දැන් මෙතන ලිව්ව කවුද C4 රින S C4 වර්ගයේ රින S4 වර්ග කියන්නේ C4 රින S4 C4 ධන S4 හරිනේ ආයි ළමයාට ලියන්න පුළුවන් මේ C4 S4 කියන එක ලියන්න බැයිද මෙහෙම C warga dan S warga, C warga ini rina S warga, puluhan berat ya? Puluhan. Ini malah liwa. Ini malah sulu karan yang ada. Liwa. A, make orang sehingga malah agak ta, make orang sehingga malah agak ta. Ini apa gimana? Me C hatar dan S hatar lagi enak kota sih. Diha mihem balan baik. Ogol deh mata kuno deh make. A warga dan B warga, on nan liyan. Puluhan apa itu kau mau A dan B oleh warga, rina deka A B kira. Puluhan nih. එතකොට මෙතන හතර බලයක් කවත් මොකද වෙන්නේ මොකද වෙන්නේ මෙතන හතර බලයක් මෙතන හතර බලයක් මෙතන වර්ගය මෙතන වර්ගය මෙතන වර්ගය ඔතන වර්ගය හුනේද වෙන්නේ ඒක ටක් ගාලා උළුට එන්න ඕනේ මම කියන්නේ අර ෆෝමැට් එක කොල් වලල්ල එන හතර බලය ඔහොම ලියන්න පුළුවන් කියලා උළුට ඇවිල්ලා ලියන්න පුළුවන් මෙන්න එහෙම C4 දන S වර්ග C4 දන S4 කියන එක ලියන්න පුළුවන් C වර්ගය දන S වර්ගය සම්පූර්ණ වර්ගය ඍණ 2යි S වර්ග C වර්ග පුළුවන් දෙබැරද පුළුවන් තේරුණාද කියන්නේ ගාන හදනකොට ගාන දිහා බලන් ඉන්නකොට අපේ අත්දැකීම් වර්ධනය කර කර කරගන්න අත්දැකීම් හදාගන්න
අපිට ඉස්සරහට පේනවා වගේ දේවල්. නොපේනවට කමක් නැහැ. පේනෙන්න හුරුව හදා ගන්න ඕනේ. එතකොට තමයි පේන්නේ. හුරු හදා ගන්න උත්සාහ නොතර හුරු හදා ගන්න උත්සාහ නොකර තාක්කල් කදාක පේන්න පටන් ගන්න නැහැ. පැහැදිලිද? ලිව්ව එහෙම. ලිව්වෙන් පස්සේ මෙයා හොඳයි. C වර්ග ධන S වර්ග කියන්නේ කවුද? මෙයා කවුද? එකයි. එයා නිසා මෙතන එකක් කියලා නෝ. හරිනේ? C වර්ණ S වර්ග ඔහොම ඉන්නවා. පැහැදිලිද? මෙයා එක උතන ඉන්නවා. මෙයා හැම මෙතන ඉන්නවා. මෙතනත් ඉන්නේ එකේ වර්ග කියන්නේ එකමයි. පැහැදිලිද? එතනත් එකමයි. අර හැම ලියාගත්තා. මේ ටික හැම යට මේ ටික හැම යට. දැන් ඊළඟ ප්‍රශ්නේ මොකෝ? මෙන්න මෙතනත් පුළුවන් මෙතන. එකයට SC කියලා යන්න පුළුවන් මේක. ඍණයේ 100ට ධන SC කියන්නේ ඍණයක් කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? මෙයාට මෙයාත් මොකෝ වෙන්නේ? අවසියෝ. ඉතුරු වෙන්නේ කවුද? ඍණයක විතරයි. ඉතුරු වෙන්නේ කවුද? ඍණයක විතරයි. පැහැදිලිද? දැන් අපිට මේ පැත්තේ බිඳුවක් කියලා හදන්නේ. එහෙනම් මේ පැත්තේ බිඳුවක් කියලා හදන්න එපා. මෙතන දැන් ඍණ එකක් ඉන්න නිසා ළමයට තේරෙන්න ඕනේ ආහා මෙයා නම් සුළුල අනිවාර්යෙන් එක එන්නම ඕනේ තමයි. නමුත් තාම එකක් කියලා පේනවද? පේන්නේ නැහැ. ඒ කියන්නේ අත්‍තරම තාම දැන් ඉන්නේ මෙතන. අපි හිතමු අය ආන්නේ මෙතනයි කියලා. ඔන්නඔහම ඉන්නේ දැනට. අපි හිතමු මෙහෙම කියලා ඔන්න. ඔන්නඔහම ඉන්නේ දැනට කියලා හිතමු. ආ. තාම මේ කොටස එකක් කියලා පේනවද? පේන්නේ නැහනේ. අංක ඇත්ත කතාවනේ. මේක පොඩ්ඩක් සුළු කරලා මම මෙලියන් තියෙන. හරිනේ? තාම එකක් කියලා පේන්නේ නැහැ. යට උඩ සමාන වුණා නම් හරිනේ. යට ඔක්කොම ඉන්නේ සයින් වලට පෙරලා. පැහැදිලි? උඩ කොස් සයින්, මෙතන සයින්, අතන කොස් ඉන්නවනේ. එහෙනම් ළමයි මොකද්ද කනාවට හිතන්නේ? මම උඩත් ඔක්කොම සයින් වලට පෙරලා බලන මොකෝ වෙන්නේ කියලා. ඒ ස්ටෙප් එක ඉස්සරහට නොපේන්න පුළුවන් වෙන්නේ මොකද්ද කියලා. එයා ගෙස් කරනවා මම ඔක්කොම උඩත් සයින් වලට පෙරලන බලනවා කියලා. හේතුව යට ඔක්කොම සයින් තියෙන නිසා. ඒ ආයක නිසා මේ කොස් වර්ගය ලියන්නේ නැහැ. මොකද ලියන්නේ? එකරෙන සයින් වර්ගය කියලා ලියනවා. මේ කොස් වර්ගය ලියන්නේ නැහැ. එකරලා කොහොමද ලියන්නේ? එකරෙන සයින් වර්ගය කියලා ලියනවා. ඊළඟ පොඩ්ඩක් සුළු කරමු. එකරෙන සයින් වර්ග මේක සුළු වෙනවා. මෙහෙම එනවා. එකරෙන දෙකයි සයින් වර්ග. මෙයාට මෙයා මොකෝ වෙන්නේ? කැපෙනවා. මේක මේකමයි. දෙකයි S වර්ගය මේක ගුණ වෙලා ඍණ දෙකයි S වර්ග. ඍණ දෙකයි S වර්ගයි ඍණ S ආව මං ඉලක්කම කළා. ඍණ දෙක S වර්ගයි ඍණ S වර්ගය ගුණ වෙලා ධන දෙකයි S 4ක් වෙනවා. මෙතන ධන දෙකයි S 4. ඇත්තටම ඉලක්කම කරලා. මෙන්න මකට එනකොට මෙන්න මෙතනින් පස්සේ ඉලක්කම දෙක හරලා. හරලා නේද මම ඉලක්කම? අතන දෙක තියෙනවා මෙතනින් පස්සේ හැල්ලා. දැන් හරි නේද? අතන දෙක තියෙනවා. හරි? දැන් මොකෝ උනේ? එක එක දෙකයි S 4 මේකත් මේකම මොකෝ උනේ? කපලා ගිලා එකක් කියලා ආවා. එක ඍණ එක අපිට පිළිතුරු වෙනවා කීයක්ද? බින්දුවක් කියලා බලන්න. පැහැදිලිද? තේරුණාද? මම ඉද පහසු කිරීම නිසා මේ දෙක දාගත්ත නැත්නම් මට පොඩක් බෝඩ් එකම දිනවා. මම මේ ගාන තෝරගත්තේ මේකයි. මේ ගාන අමාරු ගාන නෙවෙයි. අංක එක අමාරු ගාන නෙවෙයි. කල්පනායෙන් පොඩ්ඩක් හිමින් සුළු කිරිලක් විතරයි තියෙන්නේ. අංක එක ගාන දැක්කට බය වෙන්න එපා. ඔයගොල්ලෝ ධන දේවල් නිරවද්‍යව යොදලා බලන්න. පොඩ්ඩක් ගැළපෙන දිශාවක් හිතාගෙන. එච්චරයි. ඔක දාගන්න.